දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැන ගැනීමට අපිත් සබස්ක්‍රයිබ් කරන්න කුඩා සීනුව එබුවන් අපි වීඩිය එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. විවාහක රූරජිනී ලෙස තේරී පත්ව පසුව විශ්ව විවාහක රූරජන තරගයටද ඉදිරිපත් වූ රුක්ෂිකා ගමගේ මේ දිනවර ඩෙන්මාර්කයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ ඩෙන්මාර්කයේ වාර්ෂිකව පැවැත්වෙන මිස් ඇන් මිසිස් වියට්නාම් යුරෝප් තරගයේ විනිසුරවරයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙම රූපරාජිනී තරගයේ පසුගියදා පැවැත්වුණු අතර රුක්ෂිකා ඒ පිළිබඳව අපට පැවසුවේ මෙවැනි අදහසක්. තරගය ගැන මුලින්ම විස්තර කියමු. මිස් ඇන් මිසිස් වියට්නාම් යුරෝප් ලෙස තමයි මේ තරගය නම් කරලා තියෙන්නේ. මේ තරගයට සහභාගි වෙන්නේ යුරෝපා රටවල රූපරාජිනියන්. අවසන් තරගයට මිස් ඇන් මිසිස් දයන්ශේන්ව තරගකාරියන් 32ක් සහභාගි වුණා. මේ තරගයට මා විනිසුරුවරියක් විදිහට සහභාගි වුණ දෙවැනි අවස්ථාව තමයි මේක. ගිය වසරේ එංගලන්තයේ ලන්ඩන්වල පැවති මිස් ඇන් මිසිස් වියට්නාම් යුරෝප් තරගයටත් මම විනිසුරුවරියක් විදිහට සහභාගි වුණා. මේ සඳහා ඔබට ආරාධනාවක් කළේ ඇයි? ට්‍රේසි නග්ඉන් කියන්නේ මා සමග ලෝක විවාහක රූරජන තරගයට ඉදිරිපත් වුණ කෙනෙක්. ඇයත් මාත් අතර අද තියෙන සමීප මිතුදමක්. ඇය හා මම සහභාගි වුණ ලෝක විවාහක රූරජන තරගයේදී ඇය වගේම මමත් කැපී පෙනුණ තරගකාරියක් වුණා. ඒ හින්ද ඇය තීරණය කළා ඇය සහභාගි වෙන සෑම පැජන්ට් එකටම මාවත් සම්බන්ධ කරගන්න. ඒ නිසා තමයි මට මිස් ඇන් මිසිස් වියට්නාම් යුරෝප තරගයේ විනිසුරුවරියක් විදිහට මේ වසර දෙකක කාලයක් තුළ කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. මේ තරගයේදී ශ්‍රී ලාංකික රූපරාජිනියක් ලෙස ලැබුණු පිළිගැනීම කොහොමද? ගොඩක් හොඳ පිළිගැනීමක් ලැබුණා. ආරාජිත විනිසුරුවරියක් විදිහට මාව මේ තරගයේ අවසන් තරගයට වේදිකාවට කැඳවාගෙන ආවේ රතු පළස මතින්. මාත් සමග මෙම තරගයේ විනිසුරු මණ්ඩලයේ සාමාජිකයන් 5 දෙනෙක් හිටියා. ලන්ඩන්වල තිබුණු තරගයටත් වඩා මෙහිදී ලොකු පිළිගැනීමක් ලැබුණා. අනිත් කාරණය තමයි මිස් ඇන් මිසිස් වියට්නාම් යුරෝප් තරගයට එක් වුණු තරගකාරියන් අතරේ හොඳ තරගකාරීත්වයක් මම දැක්කා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරිපත් කිරීම උනත් විශිෂ්ටයි. මේ තරගයෙන් පස්සේ රටවල් කිහිපයක සංචාරය කරන්න හිතාගෙන ඉන්නවා. ගිය වසරදීත් මම ලන්ඩන්වල පැවති තරගයට සහභාගි වුණ වෙලාවෙදීත් රටවල් කිහිපයක සංචාරය කළා. මගේ මිතුරේ ට්‍රේසිය මට මුණ ගැහෙන්නේ වසරකට පස්සේ. ඉතින් එයත් එක්ක ටික කාලයක් රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් ඉක්මනින් නැවතත් ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා.